tapioca sartika katragala roll karan kamatin. Sir, meva ke thama hi ma bole innone. Tigak. We started this journey by chance. It's not what you think it is. It's a channel of new discoveries, jolly things and complicated things too. Let's follow the oh 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 oh. Let's follow the oh 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 oh. Let's follow the oh 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 oh. Hi everyone and welcome to another video of Let's Falooda. Hari, ada api alut video ekak ekawa. Finally api recipe ekak karanna yanne, cooking video ekak ada. Attharama kiyanne ada api drink ekak hadanna yanne oyalat ekka. Oh. Mokada api hadanna drink ekak? Api hadanna yanne bubble tea. ඔයාලට මම හිතන්නේ කට්ටියම අහලා තියෙනවා ඇති මොකද්ද බබල් ටී කියන්නේ කියලා. මොකද සෝෂල් මීඩියා වල Instagram වලයි Facebook වලයි ගොඩක් කට්ටිය දැකලා තියෙනවා ඇති මේ අලුත් drink එක වලින් photos එක මේවා දානවා. ඔව් පාට පාට drinks balls එකස්සේ අපි හිතන්නේ ලංකාවෙත් මේ trend එක දැන් පටන් ගත්ත විතරයි. අපි හිතන්නේ ඔයාලගේ town වලත් තව ටික දවස් වලින් bubble shops අරියට පටන් ගනි. ඔව් අරලා නැත්තම් ඔයාලට මේක හොඳ business idea එකක් open කරන්න මොකද ගොඩක් ලොකු trend එකක් මේ ඉතාලියෙත් ඇත්තටම දැන් ගොඩක් තරුණ කට්ටිය ගොඩක් bubble tea බොනවා හැමතිස්සම වගේ. හැබැයි අපි තාම කිව්ව නෑ මේ කට්ටියට මොකද්ද හරියටම bubble tea කියන්නේ කියලා. ඔව්. තේරුම ඇත්ත මොකද්ද හරියටම මොනවාද bubble tea කියන්නේ? ඔව් bubble tea කියනවා. හරි bubble tea කියන්නේ ඇත්තරම Taiwan රටෙන් එන original drink එකක්. ඇත්තරම street food එකක් street drink එකක් කියන්න පුළුවන්. ඔව්. ඒක සාමාන්‍යයෙන් හදන්නේ මේ black tea and vinegar. ඔව්. ඒකෙන් කිරි තේකක් ඇත්තරම කිව්වොත් හැබැයි cold. ඔව් cold කිරි තේකක්. ඊට පස්සේ ඒක අස්සර දානවා ඒ තඹපු tapioca pearls. Tapioca pearls කියන්නේ tapioca powder, tapioca starch වලින් හදලා තියෙන balls. ඒ ඊට පස්සේ sugar cane caramelized කරලා තමයි මේ drink එක හදන්නේ. අපි හිතුවා version දෙකක් හදන්න. එකක් ට්‍රඩිෂනල් එක දැන් අපි කීපුව එක ඒ කියන්නේ බ්ලැක් මිල් ටී එකත් එක්ක කෝල්ඩ් මිල් ටී එක අනිත් එක අපි හිතුවා ෆලුඩා එකක් හදාගන්න. මොකද අපි හිතුවා ෆලුඩා ටේස්ට් එකයි තපියක පර්ල්ස් හොඳට මැච් වෙනවා කියලා හිතනවා කියලා. ආ හිතන්නේ මේක තමයි පළවෙනි වතාවට මේ ෆලුඩායි තපියක මික්ස් එක කරලා තියන්නේ. ඔව් එහෙනම් ඔයාලට බිස්නස් එකක් කරන්න ඕන නම් බබල් ටී ෂොප් එකක් මේක ෂුවර් එකටම බබල් ටී කියන්නේ බබල් ෆලුඩා ඩ්‍රින්ක් එක හරිය ෂුවර් එකටම තියෙන්න ඕන මෙනු එකේ. ඔව් හරි අපි දන්න දැන් සාමාන්‍යයෙන් ඔන්ලයින් වලට ගන්න පුළුවන් හදපු tapioca pearls. හැබැයි අපිට challenges ආසයි නිසා අපි හිතුවා මේ homemade tapioca pearls try කරන්න. අතන මේ කියන්නේ මේ recipe එකේ අමාරුම step එක තමයි tapioca pearls හදන එක. අපි හින්දා ගොඩක් attempts කරුවා. ඒ කියන්නේ ගොඩක් දවස් අපි try කරුවා. හරියටම tapioca pearls එක ගන්න එකා shops වල වගේ ඒවා. එහෙනම් අපි ඔයාලට හොඳ tips and tricks දෙන්න පුළුවන්. හරියටම හොඳට chewy, tasty tapioca pearls ටික හදාගන්න. ඔව්. හදාගන්න විදිය. හරි. එහෙනම් අපි ඔයාලට දැන් කියන්න මොනවද අවශ්‍ය වෙන ingredients ටික. හරි. මුලින්ම ෂුවර් එකටම අවශ්‍ය වෙන්නේ අපි කියපු විදියට tapioca starch ටික. ඔව්. 150 grams of tapioca. මේක කොහෙන්ද ආවට ගන්න පුළුවන්. අපි මෙහි ඉතාලියෙන් ගත්තේ Asian market Chinese market වල. ඔව් නැත්තම් online එක Amazon වගේ හොයා ගන්න පුළුවන්. ඕනනම් අපි description box එකේ ඔයාලට link එකක් දාන්න එකට ලේසියෙන් ඔයාලට හොයා ගන්න. ඔව්. mainly ලංකාවේ කට්ටියට. පස්සේ අපි අවශ්‍යයි 40 grams of dark brown sugar or brown sugar. මේ මහිදන් ලංකාව හොයාගන්න පුළුවන් වෙයි සුපර් මාකට් වලින්. අපි හරියටම දන්නේ නැහැ කියන්න හැබැයි ඉතාලියේ සුපර් මාකට් වල
ලේසියෙන් හම්බ වෙනවා කියන්නේ විකුණනවා. ලංකාවෙත් මං හිතන්නේ ප්‍රශ්නයක් නැතුව හොයාගන්න පුළුවන් brown sugar. නැත්තම් online එකත් හොයාගන්න පුළුවන්. අපි එකට link එකක් දාන්නම් ඔයාලට. Finally අපිට අවශ්‍යයි water. අපිට අවශ්‍යයි 52 grams of water. ඔය grams වලින් තියන්නේ අමුතු හැව මේ recipe එකට අපි දැන් එන අපේ 40 grams of tapioca starch ටික දාගමු අපි බෝල් එකට. බෝල් එක අපිට බොයිල් කරන්න පුළුවන් බෝල් එකක් යූස් කරමු. මොකද අපිට පස්සේ බොයිල් කරන්න අවශ්‍යයි. ස්ටිම් කුක් කරන්න. ස්ටිම් කුක් කරන්න. ඔව්. පස්සේ අපේ 40 grams of brown sugar දාගමු එකට. පස්සේ 52 grams of water ඒ ටික දාගමු අපේ බෝල් එක ඇතුළට. ඒ ඔක්කොම ingredients ටික දාගෙන අපි ඔක්කොම මේ mix කරගමු හොඳට. ටිකක් අමුතු consistency එකක් හැබැයි ඒතුවාලා හොඳට mix කරගන්න. mix කරලා ඊට පස්සේ සාමාන්‍යයෙන් නිකන් cream එකක් වගේ තමයි එන්න ඕනේ ඊට පස්සේ. ඔව් අපි අපේ tapioca pearls තද කළු පාට වෙන්නේ නැතුව ආයි මොකද අපි coloring පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඔයාලට මොකද shop වල විකුණන ඒවා යාලා coloring add කරනවා ඒ කළු තද පාට දාන්න. හැබැයි අපේ ඒවා එච්චර කළු වෙන්නේ නැහැ. ඒක brown තමා dark brown තමා වෙන්නේ. හරි දැන් අපි ඉස්සර හදපු ක්‍රීම් එක ස්ටිම් කුක් කරා 10 minutes වලට මේ ඔයාලට පේනවා වගේ මේ ස්ටිම් කුක් කරද්දී ඔයාලට එන්නේ නිකන් උතු ජෙලි වගේ texture එකක් ඒ බය වෙන්නේ නැපා එහෙම තමයි වෙනවා නිකන් ජෑම් වගේ හරි දැන් අපි ස්ටිම් කුක් කරපු ඩෝ එකට අපි ඉතුරු tapioca එක ඇඩ් කරමු ඉස්සෙල්ලා ඔයාලා බෝල් එකට ඇඩ් කරන්න ඊට පස්සේ අතින් අනන්න ඔව් මේ පිටියක නිකන් ඔයාලා ඔක්කොම tapioca flour එක මේ mix කරාට පස්සේ ටිකක් elastic වෙන්න ඕන හැබැයි ඇදෙද්දි කැඩෙන්න ඕන. හරි දැන් ඔයාලගේ dough එක හරි consistency එකට ආවට පස්සේ අපි tapioca pearls හදන්න ගමු. ගොඩක් techniques තියෙනවා හැබැයි අපි හිතන ලේසිම විදිය තමයි ඔයාල සාමාන්‍යයෙන් නිකන් පොඩි balls හදලා ඊට පස්සේ ඒවා dig කරලා ඒවා එකම size කපලා ඊට පස්සේ ඒවා පොඩි balls ගන්න. අපි දැන් පෙන්නනවා අපි කරන විදිය. දැන් අපි මෙහෙම කපා ගන්නවා. මේකේ පොඩි සයිස් එකකට තමයි කපා ගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ පොඩි ස්ක්වයර්ස් හදාගත්තට පස්සේ ඒව සාමාන්‍ය tapioca starch ටික අතර ගහලා රෝල් කරන් තමයි තියෙන්නේ. දැන් මේ වගේ තමයි එහෙම බෝලෙ ඉන්න ඕනේ. ටිකක් මේ මං පිට මේ තමයි කරන්න ඕනේ. එයා පෙන්නන්නේ නිකන් කරන් නොවන නැති විදිය. අම්
ඉතින් ඔයාලා බෝල්ස් අපි අපි ඇත්තටම මේ වීඩියෝ එක පටන් ගන්න ඉස්සෙල්ලා බෝල්ස් ටිකක් රෙඩි කරලා තිබ්බා. ඔව්. දැන් අපිට වෙලා තියෙන ගොඩක් වෙලා යනවා බෝයිල් කරන්න. එහෙනම් දැන් next step එක තමයි මේ බෝල්ස් රෙඩි වෙද්දි ඒව ඔයාලට උණු වතුර එකක් බෝයිල් කරලා ඒ විනාඩි 30ක් බෝයිල් කරන්න ඕනේ. ඔයා දාද්දිම මේ ස්ටීර් කරන්න යන්න එපා. මොකද නැත්තම් ඒ බෝසර ෂේප් එක වෙනස් වෙයි. ඒක නිසා අපි ගොඩක් වත් කරේ ලොකු වාතනක් යූස් කරන්න. මොකද ඇත්ත ඒවා ඇලවෙන්න පටන් ගන්න. හරි. ඊට පස්සේ 30 minutes ගියාට පස්සේ ඔයාලගේ තපියෝකා ප්‍රෙස් ටික පෙරලා අයිස් වතුරකට දාන්න. ඔයාලට පේනා වගේ අපි හොඳට කූල් වතුර අයිස් කියුබ්ස් දැම්මා අපේ මේ අනිත් වාතනයකට. ඒක දාලා තමයි ඒකට අපේ තපියක පර්ල්ස් වල එයා ඒවා කුප් වෙන එක නවත්වනවා. හින්දා මේ ස්ටෙප් එක ගොඩක් ඉම්පෝර්ටන්ට්. හින්දා ඒක ස්කිප් කරන්න අනිවාර්යෙන් කරන්න. ඔව්. හරි ඊට පස්සේ ඔයාලට දැන් පුළුවන් මේ බාත් මේ කූල් වතුර වාතනය ඇස්සේ ඔයාලගේ තපියක පර්ස් තියන්න දැනට. එතකන් අපි යමු අපේ කැරමල් එක හදාගන්න. ඒකට අපි අවශ්‍යයි සේම් ක්වොන්ටිටි ඔෆ් බ්‍රවුන් ෂුගර් ඇන්ඩ් වතුරයි. එහෙනම් ඔයාලා දැන් 20 grams of brown sugar දානවා නම් යූස් කරනවා නම් එහෙනම් 20 grams of වතුර water යූස් කරන්න ඕන. ඔයාලට පේනවා වගේ මේ කැරමල් එක ගොඩක් ඩැන්ස් වෙන්න ඕන. ඒ කියන්නේ ලිකුවිඩිටි එමේ හොඳට ඒක කුක් වෙන්න තියන්න. අමතක කරන්න නැතුව අපේ තපියක ප්‍රස් ටිකත් ඇඩ් කරන්න එකක් ගන්නට. හරි අපි එහෙනම් අපේ බබල් ටී හදාගන්න පුළුවන්. හරි එහෙනම් අපි හදාගන්න පටන් ගමු. හරි අපි පළවෙනි ස්ටෙප් එක තමයි අපේ බබල් ටී ටික ගන්නවා. ටිකක් දාගන්න මෙහෙම මේකට මේ කෝප්පෙට අපේ ජාර් එක හරි ඕන දෙයක්. හරි. ඔයාලට තියෙන දැන් මේ තපියක ප්‍රස් දාලා පොඩ්ඩක් කරකවන්න කෝප්පෙ මේ විදිහට. ඒකට ඔයාලගේ ඔක්කොම කැරමල් එක වටේට හිටිනවා. සමහර එහෙම තමයි කඩවල වල ප්‍රසන්ට් කරලා දෙන්නේ. හරි හරි අපි එහෙනම් අපේ ඩ්‍රින්ක්ස් අන අයිස් කියුබ් දාමු. ඔවල් තාසතර. ඔකේ. හරි නම් ෆයිනලි හරි අපේ ඩ්‍රින්ක්ස් ටික දාමු. ඔකේ ඕම්ස් මේ පේන විදිහට ටිකක් ස්ට්‍රග් දෙ ටිකක් පේනවා නිකන් ගස් මච් වෙලා වගේ ගලයි කොපේ ටිකක් හරි එහෙනම් අපිත් දැන් විතරලා තියන්නේ මේක බීලා බලන්න විතරයි. එහෙනම් අපි බීලා බලමු අපේ new invention එකයි traditional bubble tea එක. අපි කියන්න කොහමද අපේ කොහමද ආවේ කියලා experiment එක කොහමද කියේ කියලා. හරි කොහමද මම හයි see එහෙනම් මේ ෆලුඩා අපේ බබල් ෆලුඩා එකද හොඳ කියලා ගොඩක් වැඩිරහයි. හැබැයි ඇත්තරම හොඳ ඩ්‍රින්ක් එකක්. හරි එහෙනම් අපේ මේ වීඩියෝ එකේ අන්තිම කොටසට දැන් ආවා. ඔයාලට මේ අපේ රෙසිපි දෙක ෆලෝ කරන, ඒ කියන්නේ මිල්ක් ටී එකයි අපේ ඉන්වෙන්ෂන් එකයි, ඒ කියන්නේ බබල් ෆලුඩේක try කරන නම් අමතක කරන්න නැත අපිට ෆොටෝ එවන්න. thank you අන්තිම වෙනකම් මේ වීඩියෝ එක දැක්කට. අමතක කරන්න එපා like කුයි and subscribe කරන්න අපේ channel එකට. එහෙනම් වෙන අලුත් වීඩියෝ එකත් එක්ක අපි හම්බෙමු. bye Falooda Friends. bye. yeah අන්තිම කොටසට.